සමනුල ගිරිහිසින් ඇරඹෙන කල්යාණි ගංගා නදිය සිලිලාර සිප ගන්නාතුරු ඒ අතරමැද නිමවුණු නිමවෙන කතා වෘතාන්ත බොහෝය. ඒ අතරින් ශ්‍රී ලාංකීය සුදුවර ජුසේවාස් මුනිතුමන් එකල සිරිලක් දහම් දූත සේවයේ නියුතුව සිටියදී කැලණි ගංගා මිටියාව තහ බැඳුන කිතුණු යට ගියව සුවිශේෂී පරිච්ඡේදයකි. එතුමාගෙ ගල්ගමුවේ සිට ඇරඹි ධර්ම ප්‍රචාරක ගමන් මගේ මල්වාන හංවැල්ල ගුරුබැවිලමින්ම රුවන්වැල්ලද වැදගත් වූ නවාතැන් බව බොහෝ දෙනෙකු දනිති. එනමුදු මේ sannivedanaya වන රුවන්වැල්ල හා බැඳුණු වර්තමාන කතා පුවත අනාගත පරපුරට උරුම වන කිතුණු යට ගියාවේ රන් අකුරින් ලියවෙන සටහනක් වන බව නොඅනුමානයි. සුභමව ස්වයං පෝෂිත කරමින් ගම්බිම් පසු කරන කැලණි ගඟ නදිය ගලා බසින්නේ රුවන්වැල්ල නගරයේ මැදින්. නගරයට සමීපව උස්තැනක ජුසේවාස් පියගමනේ නවාතැන් පුල ලෙස විශ්වාස කෙරෙන ස්ථානය පිහිටා තිබෙනවා. පසු කලකදී මේ භූමියේ ශාන්ත ආනා මුනිවරියට කැප කළ කුඩා මඩුවක ස්වරූපයෙන් වූ දෙවමතුරක් තනා දීමට බෙල්ජියම් ජාතික රොබර්ට් නිව්ටේ පියතුමාට හැකි වී තිබෙනවා. දෙවමතුර ඉදිරිපසින් පොළව මට්ටමේ සිට අඩි 12ක් පමණ ගැඹුරකින් සිටුවා තිබූ චීන චට්ටියවත් කොපර ලෝහයෙන් නිමවා ඇති අදටත් දක්නට ඇති කුරුසිය මෙහි ප්‍රෞඩත්වයේ සේම පෞරාණිකත්වයේ ඉතා ගැඹුරින් පැහැදිලි කරන ප්‍රබල සාක්ෂියක්. එවකට රුවන්වැල්ලේ මේ දෙවමතුර අවට කිතුණු ජනගහනය සුළුතරයක් වීම නිසා කැලණිගම් මිටියාවතේ පහලින් පිහිටි තරහල මිස මේ කිතුණුවන් මේ දෙවමතුර හා මේ ජනතාව සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා තිබෙනවා. ගමන් බිමන් සඳහා ඔරුපාර යොදා ගැනීමට හැකි වූ කැලණි නදිය මේ බැඳීම් වලට විශාල පිටිවහලක් වුණා. වසරින් වසර කිතුණු ජනගහනය වැඩි වෙමින් කාලය ගෙවුණද දෙව්මැදුර සංවර්ධනය වූයේ වරිච්චි බිත්තිවලින් නිමවූ 20 දෙනෙකුට පමණ සෙවන දිය හැකි කුඩා ගෘහයක් ලෙසටයි. 2015 වර්ෂයේ ජූනි මාස රත්නපුර පදවි ඉන්දිරානන් වන අති උතුම් ක්ලීටස් චන්දසිරි මාහිමිපාණන් වහන්සේ මාහට රුවන්වැල්ල දේවස්ථානය එවකට දෙහිඔවිට ප්‍රධාන මීසමේ අනු දේවස්ථාන කැටියට වගකීම බාර දුන්න වෙලාවේදී මම මෙතනට පැමිණිලා මම සප්සාද වහන්සේ ඉස්සරහා දනගස්සලා ජේසුස්වාමීන් වහන්සේගෙන් මම යාඥා කරනකොට මම උන්වහන්සේගෙන් අවංකවම මම ඇසුවා ස්වාමිනී ඔබ වහන්සේ මාව මෙතනට ගෙනල්ලා ඔබ වහන්සේ මගෙන් මොන වගේ කාර්යභාරයක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ වෙලාවේදී මට හැඟුණු පළමු දේ තමයි උන්වහන්සේ මට මගේ හදවතට කතා කරලා කිව්වා විගස පමානොවි ඉක්මනටම මගේ බැටළුවන් හොයාගෙන යන්න. මේ මීසම පළමුවෙන්ම ආත්මිකව ගොඩනගන්නට කියලා. පියතුමෙකුට නවාතැන් ගැනීම සඳහා සුදුසු වටපිටාවක් හා පහසුකම් නොතිබුණත් ගරු ක්ලිෆර්ඩ් ෂර්වින් පියතුමා සියල්ල උසුලමින් සමිඳු සේවය ඇරඹුවා. උන්වහන්සේ පුරා මාසක් වැනි කෙටි කාලයක් තුළ තම මීසමට අයත් පවුල් 204ක සමාජිකයින් බැහැදක ඔවුන් දෙව්මෙදුර වටා එකමුතු කිරීමට වෙර දරුවා. පියතුමාගේ අභිප්‍රාය වූයේ ජනතාවගේ අධ්‍යාත්මික පෝෂණය ඔසවා තැබීමයි. ඒ හරහා ජනතාවගේ හදවත් නොදැනීම දෙවිඳුන් වෙත එසුණා. පළවෙනි මාස කීපය තුළදී මට පුළුවන් වුණා තවමත් මීසමක් හැටියට ඔසවලා නොතිබුණු මේ අනු දේවස්ථානය මට පුළුවන් වුණා රාජගුරු ප්‍රසාද මහන්සේව හමු වෙලා කියන්නට මම දැන් සූදානම් පියාණනි
මෙම අනු දේවස්ථානය මීසමක් හැටියට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට කියලා. ඊට පස්සේ රාජගුරු ප්‍රසාදින් වහන්සේ ඒ මගේ ඉල්ලීම පිළි අරගෙන මාස දෙකකට වැනි කාලයකට පසු උන්වහන්සේ පැමිණිලා මෙම දේවස්ථානය මීසමක් හැටියට උන්වහන්සේගේ එසුදෝ හස්තයෙන් ආලේප කර ආශිර්වාද කරා. රුවන්වැල්ල මීසම් ජනතාව දේවස්ථානයට පැමිණීමත් සමග ඉඩ පහසුකම් සහිත දෙව්මැදුරක අවශ්‍යතාවය ගරු පියතුමාට සහ මීසම් ජනතාවට දැඩිව දැනෙන්න පටන් ගත්තා. ගරු මීසම්බර පියතුමන් මොහොතින් මොහොත යාඥාවේ සම්බන්ධතාවයේ දෙවිපියනන් සමග ගොඩනගමින් කෙසේ හෝ නව දෙව්මැදුරක් ගොඩනැගීමට අදිෂ්ඨාන කළා. ඒ සමගින් මේ ඉදිකිරීම සඳහා වැයවන මූල්‍යමය පිරිවැය සොයා ගැනීම සඳහා ගරු පියතුමා ඉතා දුෂ්කර කාර්යයකට අත්පොත් ලැබුවේ දේව විශ්වාසය තුලමයි. එතුමන් රුවන්වැල්ල මීසමට පැමිණීමට පෙර සේවය කළ මන්නාරම් පදවියේ මඩු සිද්ධස්ථානයේ ඇතුළු අනෙකුත් දේවස්ථානවලට අයත් ගරු පියතුමන්ලා සහ කතෝලික ජනතාව සොයා යමින් ප්‍රතිපාදන සෙවීම ඇරඹුවා. තම සේවා කාලයේදී මේ මීසම්වල ජනතාව අතර තිබූ සම්බන්ධතාවය හා විශ්වාසය මේ කටයුත්තට සාර්ථක අත්වලක් වුණා. මේ කාර්යය කිරීමේලා මම හිතන්නේ ගමන මට මතක් වෙන්නේ ඉතාමත්ම අභියෝගාත්මක බාධක හමුවේ ගිය ගමන. මට විශේෂයෙන්ම ජේසුස්වාමීන් වහන්සේ ඒ ආරාධනය දුන්න වෙලාවේදී මේ මීසමෙන් පිට වෙලා ගිහිල්ලා අනිත් මීසම් බැහැ දකින්නට කියපුවේ වෙලාවේදී මම උන්වහන්සේගෙන් අවසරය ඉල්ලුවා, ආශිර්වාද ඉල්ලුවා, ස්වාමිනේ මම කොයි ආකාරයෙන්ද පටන් ගන්නට ඕනේ කියලා. ඒ වෙලාවේදී මම ක්ලරේෂියානු නිකායේ ෆාදර් රොයිස්ටන්, ෆාදර් චෙගන්, ෆාදර් දේවසීලන් ඒ ගරු පියතුමන්ලාගෙන් මම ආදරෙන් ඉල්ලුවා, පියතුම් පියවරුනි මට පුංචි උදව්වක් කරන්න. මට සතියකට මාසෙකට සති තුනක් ඔබ වහන්සේලා මේ මීසමේ අධ්‍යාත්මික වගකීම බාර ගන්න. මොකද මම මාසකට සති තුනක් තීරණය කරලා තිබෙනවා ලංකාවේ විවිධ මීසම් වලට ගමන් කරන්නට. එතකොට මාසකට සති තුනක් මම මේ මීසමෙන් පිට වෙලා ගිහිල්ලා හැම මාසකම සති තුන ගානේ අවුරුද්දක් එකමාරක් පුරා මම ගියා ලංකාවේ මීසම් 110කට දිව්‍ය පූජාව තබන්නට. ඒ දිව්‍ය පූජාව තබලා මට පුළුවන් වුණා දේව හස්තය තුල, දේව ආදරය තුල මීසම් 110ක් බැහැ දකින්නට, පූජාව තබන්නට, ආදරණීය ජනතාවගේ උදව් උපකාර ලබා ගන්නට. මීසමින් බැහැරව කියත් රුවන්වැල්ල කතෝලික ජනතාව අධ්‍යාත්මිකව මෙහෙවීමේ වගකීම පැහැර නොහැර මුදල් ප්‍රතිපාදන සෙවීමේ කාර්ය එතුමන් විසින් අකණ්ඩව සිදු කළා. මම දේවස්ථානයේ වැඩ කටයුතු ආරම්භ කරනකොට මගේ අතේ විශේෂම ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමේලා තිබුණු බලයක්, ශක්තිය මාගාව තිබුණේ නැහැ. මම අන්ත අසරණ පත්වලා තිබුණ වෙලාවදී ජී ස්වාමීන් වහන්සේ මට පැවසුවේ, "බිය නොවන්න, මම ඔබත් සමගයි. මේ කාර්යවයට මාත් එක්ක අත තබන්නට" කියලා. කැනඩාවේ වසර 7ක මිෂනාරි සේවයේදී සිටියදී ගරු පියතුමන් සමග ගොඩනැගුණු සහෝදරත්වයේ සම්බන්ධතාවය මත විදෙස් කිතුණු ජනතාවගේ ආධාර උපකාරද මෙම දෙව්මැදුර ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා ලබා ගැනීමට හැකි වුණා. දිනෙන් දින ඉදිරියට ගමන් කරන වැඩපිළිවෙල සඳහා රුවන්වැල්ල දේව ජනතාවගේ සහය උපකාරය ඔවුන් සැමක්ව ගරු පියතුමාට ලබා දුන්නා. යාඥාව දෙවිඳුන් කෙරෙහි විශ්වාසය කැපවීම නිසා මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම කටයුතු සාර්ථක ලෙස ඉදිරියටම ගමන් කළා. ගොඩනැගිලි නිර්මාණ සැලසුම්කරුවන්ගේ සේවා අවශ්‍යතා ලබාගත යුතුව තිබුණත් මෙම දේවස්ථානයේ නිර්මාණය කිරීමට තිබූ ප්‍රතිපාදනවල දිලිඳු බව නිසා දෙව්මැදුරු නිර්මාණයේ සැකැස්ම පියතුමා සතුවම පවරා ගනිමින් කටයුතු කරන්නට සිදු වුණා. ආර්ථික ශක්තියෙන් පසුබැස්මක් තිබුණද ආත්ම ධෛර්යයෙන් සන්නද්ධ වීම නිසා දිනෙන් දින මෙම කාර්ය සාර්ථක වුණා.
ගරු ප්‍රියතුමා සහ මිසම් ජනතාව විශාල අභියෝග හා බාධක මැදින් නව දෙව්මැදුර ඉදිකර ගැනීමේ බලාපොරොත්තුව ඉටු කරගනු ලැබුවා. මෙම දෙව්මැදුරේ ආරම්භක ප්‍රධාන දොරටුව නිමවා තිබෙන්නේ බයිබලීය ඉතිහාස කතාවේ තාපූර් කඳුමුදුනේදී දනෝ කෝඩාරම් ත්‍රිත්වය සංකේතවත් කරමින් දේවස්ථානයේ වටා ආරුක්කු වහල 12කින් සමන්විත ඉදිකිරීම පින්නුම් කරන්නේ ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ අපෝස්තුලවරුන් 12 දෙනාගේ පැහැදිලි කිරීමයි. අල්තාරයේ පාත්‍රයක ආකාරයෙන් නිමවා තිබෙන්නේ යාගීක බව සංකේතවත් කිරීම සඳහායි. අල්තාරයේ ඉහළ කොටස ගොල්කොතා කඳුමුදුනේහි සිදුවීම් දාමය නිරූපණය කරනවා. එමින්ම දේවස්ථානයේ ඇතුල් කොටසෙහි ජපමාල අබිරහස් 20 චිත්‍රයට නගා තිබෙනවා. දෙව්මැදුර පිටත කොටසෙහි ඉදිකර ඇති සීනු කණුව අඩි 33ක උසකින් නිමවා ඇති අතර එහි ඉහළ කොටසෙහි ත්‍රිකෝණ හැඩය සහිත නිර්මාණය ශුද්ධ ත්‍රිත්වයේ වැඩ සිටීම සංකේතවත් කරනවා. එහි කුරුසීන් දක්වා තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වැඩ සිටීමයි. දිව්‍ය සත්ප්‍රසාදීය ජේසු සමිඳුන් සමග තනිව යැදුමින් සන්නද වීමට මග කියන සත්ප්‍රසාද කුටියක් දේවස්ථානයට යාබදව තනා තිබෙනවා. මිසමේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය පිණිස තනෝ දහම් පාසල් ගොඩනැගිල්ල සහ මිසමේ කටයුතු සඳහා ඉදිකර ඇති මිසම් ශාලාව දේවස්ථානයට සමගාමීව ඉදිකර තිබෙනවා. චතාරික කාලයේ දේව වන්දනාවට භාවිත කළ හැකි පාද නමස්කාර ස්ථාන 14 ප්‍රතිමා සමග දෙව්මැදුර වටා නිමවා තිබීම විශේෂත්වයක්. දෙව්මැදුරට අයත් භූමිය නිසි පරිදි කළමනාකරණය කරගනිමින් ලූර්දු ගුහාවක්ද තනා සියල්ල අගතැන්පත් දේවස්ථාන භූමියක් රුවන්වැල්ලේ ජනතාවට දායාද වුණා. මෙම දෙව්මැදුර 2019 වර්ෂයේ ජූලි මාස සියලු කාර්යයන් අවසන් කර රුවන්පුර රදගුරු අතිඋතුම් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා හිමිපාණන් අතින් ආශිර්වාදන්වා දේව ජනතාවට බාර දෙනු ලැබුවා. අත්වසන මේදී අපි බලන්නේ දෙවන් මහන්සියම දුන්නා එක්තරා තිළිණයක්. රුවන්වැල්ල ජනතාව ඉතාමත් දුප්පත්. නමුත් ඒගොල්ලන්ට කළ හැකි හැම දෙයක්ම ඒගොල්ලෝ කළා. ඒ අතරම ශ්‍රමයෙන් මුදලෙන් ඒගොල්ලෝ උදව් උපකාර කළා. මේ දේවස්ථාන සංකීර්ණ ඉදිකිරීමට වේසගත්තා ගොඩ ක්ලිෆඩ් ෂොවින් පීතුමා ඇතුළු මිසම් ජනතාවට උදව් උපකාර කළා. අනිත් පීතුමන්ලාට සෙසු පදවිවල ජනතාවට ඒ වගේම නොඑක් විදිහෙන් ශ්‍රමයෙන් මුදලින් ආධාර කළා වූ අපගේ දුප්පත් පදවියේ මිසමේ දුප්පත් ජනතාවට දී මහත්මන් වහන්සේගේ ආශිර්වාදයේ පතමින් උන්ගේ උන්ට මගේ අවංක ස්තුති ප්‍රණාමය මේ අවස්ථාවේදී මම පුද කරනවා. මෙම දෙව්මැදුර කැප කර ඇති ශාන්ත ආනන්ද මුනිවරයාගේ යදුම් මැදිහත්යේද මෙම දෙව්මැදුර මේ ආකාරයෙන් නිමවට කීම සඳහා නිබඳවම ලැබුණු බව කිව යුතුමයි. වසර 20 කාලයක් තුල ඉදි වූ පළමු දේවස්ථානයේ ලෙස රුවන්වැල්ල ශාන්ත ආනන්ද මුනිවරයාට කැප කළ මෙම දෙව්මැදුර ශ්‍රී ලාංකික කිතුනු වංශ කතා ඉතිහාසයට එක්වනු ඇතේ. මෙම කටයුත්තේ නිර්මාතෘ ගරු ක්ලිෆඩ් ෂර්වින් පියතුමා සිරිලක් කිතුනු සභාව උදෙසා මෙම දෙව්මැදුර ගොඩනගමින් සිදු කළ මෙහෙවර අගයමින් 2019 වර්ෂයේ මාස්කෝ සම්මාන උළෙලේදී එතුමන් ගෞරව සම්මානයටද පාත්‍ර වුණා. මට මතක විදිහට පටන් ගත්තේ අපේ මිෂන් හවුස් එක ඒ විදිහට වැඩ කටයුතු කරගෙන ඉන්නේ දේවස්ථානයේ වැඩ කොට පටන් ගත්තා. මිෂන් වාසී ජනතාවගේ කැපවීමක් තිබුණා එක්කම අපේ ක්ලිපර්ට් සර්වින් පියතුමා විසින් සියලුම දේම නිර්මාණය කරලා තියෙනවා. දායාද කරලා තියෙන රුවන්වැල්ල ජනතාව වෙනුවෙන් අලුත්
देवस्थान गुड़नगूट पास चीलो दिन इकम पौलाक्वास याज्ञाक मध्य इडपासुगंतीन लघु पातिहार्यकृत සියල්ලෙහි සැලසුම දෙවි සමිඳුන් සුරතෙහිය ගෙවි යන මේ වර්තමානය ඉදිරි අනාගතයට අයත් වන අතීතයක් වීම කාලය විසින් සිදු කරනු ලබයි එහෙත් එම සිදුවීම වැදගත් වනුයේ එයට කැලණිගම් මිටියාවත පාදක වීමයි